මත භේදාත්මක හඳපට වලින් අධිකරණීය සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති කරුණු වලට අදාළව අගමිනිස්රුවරයා ක්‍රියාමාර්ගයක් ගන්න වෙතේ බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ විවස්ථාදායකය හා අධිකරණය අතර හඳපට මුල් කරගෙන ගැටලුවක් ඇති නොවීමට පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමු වුණා. ග්‍රවනිෂ කාර්යය මේකට පියවර ගත යුතුයි. අපි දන්නේ නැහැ දැන් එතෙන්ටත් කතා කරලා තියනවද කියලා මේ මිනිසුන්ගේ සැකය මිනිසු අහනවා මගේ. නුත් ඒ සැකය අද රට පුරාම ගිහිලා තියෙනවනේ. ඒ නිසා අග්‍රවිනිශ්චකාරතුමා විසින් මේ අධිකරණයේ ගෞරවය වෙනුවෙන් එතුමා තීන්දුව ගන්න ඕනේ. ඒතර අධිකරණයේ වෙනුවෙන් අපි මැදිහත් වුණොත් අපි අධිකරණයට මැදිහත් වුණා කියලා ව්‍යවස්ථාදායකයා අධිකරණය අතර ගැටුමකට එනවා. මොකද යාල නැති වෙලා තියෙන අධිකරණයේ ගෞරවය සහ විශ්වාසය අපව ඇති කරන්න ඕන. එහෙම නැතුනොත් රටක් ගෙනියන්න බැරි වෙනවා. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා කියා සිටියේ රජය මේ වන විට ලබා දී ඇති සහන නිසා ඉදිරි කාල සීමාවේ ජීවන වියදම ක්‍රමයෙන් අඩුවනු ඇති බවයි. විශේෂයෙන්ම මේ සහන සලසා දීමත් තුළ වැටපත් සියලු දේ අලු කිරීම තුළින් ආදායම අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි පෞද්ගලිකාංශයත් මැදිහත් කරගෙන තමයි අපේ බලාපොරොත්තුව ප්‍රති සංවර්ධනය ඇති කිරීම. දැන් අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නවා, අලුතෙන් කර්මාන්ත පටන් ගන්නවා. ඉතින් මුදල් ඇමතුමා ගිය සතියේ බැංකුවලට උපදේශක් දුන්නා, හරියට ණය ගෙවලා තියෙන අයට මිලියන 300 දක්වා දෙන්න කියලා 10% සහන පොලියට. ඇත්තට ව්‍යාපාර කරන අයට 2020 අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. බදු අඩු වෙලා තියෙනවා, ණය පොලිය අඩු වෙලා තියෙනවා. අපි වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ පුද්ගලිකාංශය තමයි මේ දිරිගන්නලි වෙලා නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. MCC ගිවිසුමට පසුගිය රජයේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවත් වාචිකව යම් එකඟතා ඇති කරගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවති හමුවේදී සඳහන් කළා. ඔහු පැවසුවේ ලලිත සිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ කමිටුව පත් කර මේ ගිවිසුම පිළිබඳව පූර්ණ අධ්‍යයනයකින් පසුව තීරණයක් ගැනීම රජයේ අපේක්ෂාව බවයි. හැම ගිවිසුමක් ගැනම අපි අධ්‍යයනය කරන්න අපි දානවා. බැඳුම් කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසුවා. ඒක කතානායකට වාර දීලා තියෙනවනේ. සර් දැන් ඒකේ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. නීතිපතිතුමා කියලා තියෙනවා යම් යම්කොට ඒවා ඉදිරිපත් කරන්න එපයි කියලා. සර් දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටි එක සර් දැන් අපොයින්ට් කරනවා. මොනවා ඒතකොට කෝප් කමිටුව පටන් ගන්න පළවෙනි දවසේම සර් ඒක ඉදිරිපත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ සර්. අර තම කමිටි ස්ටම් කළා නැහැ. එතන යම් යම් කොටස් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරීන් 200 දෙනෙකු යොදවා ඇතයි කියන සිදුවීම පිළිබඳව කළ විමසීමට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා. මේකෙදිත් හිටපු අගමැතිවරයා වශයෙන් එතුමා ඉල්ලලා තියෙනවා මේ යාගේ ලේකම් මරා අපිට මේක සිකියුරිටි එක දෙන්න කියලා. සම්බන්ධට සියලු දේවල් දොරවල් ඔක්කොම සම්බන්ධකට දුන්නානේ විපක්ෂ නායකකම නැතුව. ඒක ඉස්සරහට දාලා සාමාන්‍ය ප්‍රයිම් මිනිස්ටර්ට හිටපු අගමැතිවරයා වශයෙන් කණ්ඩායම දෙනවා. මම දන්නේ 200ක් දුන්නාද කියලා. ත්‍රෙඩ් ඇසස්මන්ට් එක උඩ තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් දැන් වර්තමානයේ තියෙන තත්ත්වෙම ත්‍රෙඩ් ඇසස්මන්ට් එක කරන්න වෙයි මම. කරනවා. ඒකෙදි මේ වෙන කට්ටියගෙන් නෙවෙයි මං හිතන්නේ ඇතුළෙන්ම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව උත්සාහ ගන්න බව පේනවා. අපි දැනගන්න කැමති මොන වගේ ශ්‍රේෂ්ඨ සම්බන්ධද මේ සංශෝධනය සිදුවන්නේ කියලා. අලුත් ආණ්ඩුවක් ආවෙන් පස්සේ අපි ඒවගෙන මේ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉරාන ඇමරිකා අර්බුදයත් සමග ලෝක වෙළඳපොළ තෙල් මිල ගණන් ඉහළ යමින් පවතින බවයි. දැන් අපි ඉන්ධන හදන්නේ නැති රටක් ලෝක වෙළඳපොළේ මිල වැඩි වෙනකොට මේ පාඩුව මිනිසුන්ට තමයි දරන්න වෙන්නේ මිල වැඩි නොකර තිබුණොත්. ඉතින් හැමදාම වෙන්නේ අපිට පාලනය කළ නොහැකි සාධක කියන්නේ ලෝක වෙළඳපොළේ මිල තෙල් මිල පිළිබඳ දරුණු අර්බුදයක් තියෙනවා. ලෝක වෙළඳපොළේ මිල අනුව වෙනස් වෙනවා. ඒ නිසා තමයි IOC එක පවතින මිලට වැඩි කරනවා. දැන් සහනාධාරයක් යටතේ තමයි රජය යන්නේ. ඉතින් සහනාධාර කොච්චර රජයට දෙන්න පුළුවන්ද කියන එක තමයි බලන්න වෙන්නේ. මොකද එක අතකට බදුත් වැට් අඩු කළා, අනිත් සියලුම බදු වර්ග අඩු කළා, ඛනිජ තෙල් වලින් ලැබෙන බද්දත් අඩු කළොත් ඉතුරු වැටුප් ගෙවීම් හරීමේ රාජ්‍ය ආදායම කළමනාකරණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ බරපතලට එනවා.